බුද්ධානුස්සති භාවනාව. බුද්ධානුස්සතිය තමයි දැන් අනුස්සති භාවනා 10න් පළමුවෙනි එක. ඉස්සෙල්ලා බුද්ධ කියන වචනේ තෝරා ගන්නට ඕනේ. අනුස්සති කියන වචනේ තෝරා ගන්නට ඕනේ. මේ තෝරාගෙන ඒක වඩන හැටි ඉගෙන ගන්නට අවශ්‍යයි. විශේෂයෙන්ම දැන් අර මුලින් සඳහන් කළාසේ වටපිටාව හා ශරීරයේ පිළිදගුම් කරගෙන පිරිසුදු කරගෙන සීලය පිරිසුදු කරගෙන භාවනා පූර්ව කෘතිය සම්පාදනය කරලා බුදුරජාණන් වහන්සේ තමන් ඉදිරියේ වැඩ ඉන්නා වාගේ හිතින් හිතා ගන්නවා. වඩාත් හොඳයි ප්‍රසන්න බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ඉදිරියේ වාඩි වෙන එක. එහෙම නැතිනම් දුටුවිදු ප්‍රසන්න බොහොම පැහැදීම එළවෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් හිතින් අරමුණු කරගෙන වාඩි වෙනවා. වාඩි වෙලා ඉතින් ඒ බුද්ධ රූපේ දිහා බල බලා ඉන්නවා නෙමෙයි. හරි හිතේ ප්‍රසාදයේ ස්ථිර කරගන්න යර බුද්ධ ප්‍රතිමාවක් ගැන අපි අරමුණු කරන්නේ. ඊට පස්සේ ඉතින් මේ බුද්ධ ගුණ අනන්තයි. ඒ අනන්ත බුද්ධ ගුණ සියල්ල සම්පින්දෙන වී තිබෙන්නේ මේ ඉතිපිසෝ ගාථා පාඨයේ. අපේ බුදුරජාන් වහන්සේ බොහෝ සූත්‍ර දේශනාවල මේ ඉතිපිසෝ ගාථා පාඨය බුදු ගුණ හැටියට උගන්වලා තියෙනවා. සාරිපුත්තර මහ රහතන් වහන්සේත් පටිසම්භිදා මග්ගපාලිය බොහෝම විස්තරාත්මකව මේ බුදු ගුණ දේශනා කළ තියෙනවා. ඒ සියල්ලම අයිති වෙනවා මේ ඉතිපිසෝ ගාථා පාඨයේ ගුණපද නමයට. එනිසා ඒ ගුණපද නමය ඉස්සෙල්ලා ප්‍රගුණ කරගන්නට ඕනේ. මේ බුදු ගුණ වැඩිීමේදී ගුණපද නමය පළමුවෙන් ප්‍රගුණ කරගන්නට ඕනේ. එහිලා හිත හසිරුවන්නට ඕනේ. දැන් ඒ ගාථාවේ තියෙනවා ගුණපද නමයක් අනුපිළිවෙල මෙහෙමයි. අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා කියන ගුණපද නමේ. ඒක මුල සිට අගටත් අග සිට මුලටත් භාවිතා කරන්න ඕනේ බොහෝ වාරයක්. එතකොට භගවා බුද්ධෝ සත්තා දේව මනුස්සානං අනුත්තරෝ පුරිස ධම්ම සාරති ලෝකවිදු සුගතෝ විජ්ජාචරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං. එතකොට මේක තවත් ක්‍රම රාශියකින් හිත පුරුදු කරන්නට ඕන මේ පදනාමය. පදනාමය පුරුදු කරන්නේ අර හිතේ සතිය පිහිටුවා ගැනීම පිණිසයි. දැන් නිදසුණක් වශයෙන් තවත් ක්‍රමයක් කියනවා නම් ඉතිපිසෝ ගාථාවේ අරහං ගුණේ ඉඳලා පටන්ගෙන භගවා නවත්වනවා. ඊට පස්සේ සම්මා සම්බුද්ධෝ ගුණයෙන් පටන්ගෙන රවෝමට ඇවිල්ලා අර අංගුණයෙන් නවත්වනවා. විඤ්ඤාචරණ සම්පන්නෝ ගුණයෙන් පටන්ගෙන රවුමට ගිහිල්ලා ඊළඟට සම්මා සම්බුද්ධෝ ගුණේ නවත්වනවා. සුගතෝ ගුණයෙන් පටන්ගෙන රවුමට ඇවිල්ලා විඤ්ඤාචරණ සම්පන්නෝ ගුණයෙන් නවත්වනවා. මෙහෙම දක්ෂිනාවර්තෝ රවුමට හිත යවනවා. ඊට පස්සේ ආපස්සටත් ඒ වගේ පුරුදු කරන්නට ඕන ගුණ නාමයේ. භගවා ගුණයෙන් ඉඳලා අරහන් දක්වා එනවා. බුද්ධෝ ගුණයෙන් ඉඳලා ආපස්සට ඇවිල්ලා ආපසු භගවා ගුණයට යනවා. ඊළඟට සත්තාදේ මනුෂ්‍යාණන් ගුණයෙන් පටන්ගෙන මුලට ඇවිල්ලා අයමත් අර රවුමින් බුද්ධෝ ගුණයෙන් නවත්වන. ඔහොම රවුමට එන්න පුළුවන්. මුල සිට අගට යන ක්‍රමයේ අග සිට මුලට යන රවුම් ඇටේට මේ චක්‍ර විදියට මෙනෙහි කරන්න. මේ සියල්ලෙන් කරන්නේ හිත ඒ අරමුණු කෙරෙහි පිහිටුවා ගැනීමේ අවශ්‍යතාව ගැන සිහිය පිහිටුවා ගැනීමටයි. ඉතින් ඒ පද සියල්ලම හැම හොඳට මතක තියාගන්න පුළුවන් වුණාට පස්සේ තවත් ඒකට ගන්නවා එක වචනයක්. සෝ භගවායිතිපි අරහං, සෝ භගවායිතිපි සම්මා සම්බුද්ධු, සෝ භගවායිතිපි විජ්ජාචරණ සම්පන්නු. මෙම සෝ භගවායිතිපි කියන වචනේ පද නමයටම සම්බන්ධ කරනවා මුල සිට අගටම. ඊළාට අග සිට මුලටත් ඒ පද නමය සම්බන්ධ කරගෙන කියනවා. සෝ භගවායිතිපි භගවා, සෝ භගවායිතිපි බුද්ධු, සෝභාගවායිතිපි සත්තාදේ මනුස්සාණං, සෝභාගවායිතිපි අනුත්තරෝ පුරුෂ ධම්මසාරති. මේ ක්‍රමයට ආපස්සටත් ගන්නවා. ඒකෙන් කරන්නේ පද සම්බන්ධයක් තේරුම් කරගැනීමේ පහසු පිණිස පද සම්බන්ධය ඇති කරගන්නේ. ඊළඟට ඒක මෙනෙහි කරනවා සිංහල තේරුම් වශයෙන් තමන්ගේ භාෂාවෙන් මෙනෙහි කරනවා. සෝභාගවායිතිපි අරහං, ඒ මාගේ ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ මෙසේද අරිහත් නම් වනසේක. සෝභගවායිතිපි සම්මා සම්බුද්ධෝ, ඒ මාගේ ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ මෙසේද සම්මා සම්බුද්ධ නම් වනසේක. සෝභගවායිතිපි විඤ්ඤාචරණ සම්පන්නෝ, ඒ මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ මෙසේද විඤ්ඤාචරණ සම්පන්න නම් වනසේක.
තෝ භගවා ඉතිපි සුගතු ඒ මාගේ ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ මෙසේද සුගත නම් වනසේක. තෝ භගවා ඉතිපි සත්තා දේව මනුෂ්‍යානං ඒ මාගේ ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ සෝ භගවා ඉතිපි ලෝකවිදු ඒ මාගේ ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ මෙසේද ලෝකවිදු නම් වනසේක. සෝ භගවා ඉතිපි අනුත්තරෝ පුරුෂ ධම්ම සාරති ඒ මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ මෙසේද අනුත්තර පුරුෂ ධම්ම සාරති නම් වනසේක. සෝ භගවා ඉතිපි සත්තා දේව මනුෂ්‍යානං ඒ මාගේ ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ මෙසේද ශාස්ත්‍රූ නම් වනසේක. දෙවි මිනිසුන්ගේ ශාස්ත්‍රූ නම් වනසේක. සෝ භගවා ඉතිපි බුද්ධෝ ඒ මාගේ ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ මෙසේද බුද්ධ නම් වනසේක. සෝ භගවා ඉතිපි භගවා ඒ මාගේ ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ මෙසේද භගවා නම් වනසේක කියලා මුල සිට අගට තමන්ගේ භාෂාවෙන් මෙනෙහි කරනවා. ඊට පස්සේ අග සිට මුලටත් ඒ ක්‍රමයට මෙනෙහි කරනවා. හැබැයි මේ මෙනෙහි කිරීමේදී හිතින් හෝ වචනින් හෝ කියවීමේදී වේග වේගෙන් කියන්න සුදුසු නෑ. එවගේම ඉතාම පමාවෙන් කියන්න සුදුසු නෑ. තමාට පහසු හැටියට හිත තැන්පත් වෙන හැටියටම ඕනේ කියවන්න. ගොඩාක් සඳ නඟලා කියවන්නේ තමන්ද පමණක් ඇහෙන්නේ කියව ගන්නට ඕනේ. මේ විදිහට බුද්ධානුස්සතිය මේ අනුපිළිවෙල තෝරාගෙන ඊට පස්සේ එක එක තියෙන තේරුම් අහුලා ගන්නට ඕනේ. තෝ භගවා ඉතිපි අරහං ඒ මාගේ ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ මෙසේ ද අරහත් නම් වනසේක. ඒ භාග්‍යවතුන් වහන්සේ වාසනා සහිත සකල ක්ලේශයන් කෙරෙන් දුරු වූ හේින්ද අරහත් නම් වනසේක. ඒ මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ කාගාදී කෙලෙස් සතුරන් නැසූ හේඳ අරහත් නම් වනසේක. ඒ මාගේ ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ සංසාර චක්‍රයාගේ අවිද්‍යාදී කෙලෙස් අර සිඳලූ හේඳ අරහත් නම් වනසේක. ඒ මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ ආමිෂ ප්‍රතිපත්ති පූජාවන් සුදුසු වූ බැවින්ද අරහත් නම් වනසේක. ඒ මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ රහසින්වත් පාපයක් නොවන බැවින් අති පරිසුද්ධ සන්තාන ඇති බැවින් අරිහත් නම් වනසේක. මෙසේ අරහන් ගුණේ තේරුම් මෙනෙහි කරනවා. සම්මා සම්බුද්ධෝ ගුණේ ඔය වාගේ තේරුම් මෙනෙහි කරන එක එකක් පාසා තියෙන ගුණේ අර්ථ වශයෙන් මෙනෙහි කරනවා. එසේ මෙනෙහි කරන අතරත එක එකක් කීප වාරයක් මෙනෙහි කරන්නට ඕනේ. එක ගුණයක් ගන්නවා අරහන් ගුණේ නම් අරහන් ගුණේම කීප වාරයක් මෙනෙහි කරනවා තේරුම. ඊට පස්සේ එක ගුණයක් අරගෙන හිතින් ආවර්ජන කරලා හිත සමාධි වීම සින් පිණිස කරන්නට ඕන එක වචනේ සිහිපත් කිරීම. දැන් අර්ථයේ තේරුම් ගත්ත මනසට ඊට පස්සේ ඒක මෙනෙහි කරනවා අරහං 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 අරහං. මේ ක්‍රමයෙන් බොහෝ වේලාවක් එකම වචනේ අරගෙන හිතින් මෙනෙහි කරන්නට ඕන. එසේ මෙනෙහි කරනකොට හිතේ නීවරණ යටපත් වෙනවා. නීවරණ යටපත් වීම නිසා නීවරණ කියන්නේ හිතේ පහළ වෙන අඳුරු ගති පහක් තියෙනවානේ. කාමච්ඡන්ද කියන ආශාව, ව්‍යාපාද කියන තරහව, හීන මිද්ද කියන ඇලිමැලි නිදිමත ගතිය, උද්දච්ච කුක්කුච්ච කියන හිතේ විසිරෙන බව හා පසුතැවෙන බව, විචිකිච්ඡා කියන සැකසංක, මේ පහම යටපත් වෙනවා. ඒ වෙනුවට හිතේ පහළ වෙනවා මේ අරහං අරහං කියන වචනයට යොමු වෙන විතර්ක කියන ධ්‍යානාංගය, විචාරකෙන ධ්‍යානාංගය, ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාව කියන අංග පහ ශක්තිමත් වෙනවා. ඒ පහට කියනවා ධ්‍යානාංග කියලා. ධ්‍යානාංග කියන්නේ හිත සමාධිමත් බවට පත් කරන, සමාධියේ තහවුරු කරන අංග පහ. විතර්කය කියන්නේ හිතට ඒ අරමුණට හිත නංවන එක. විචාරය කියන්නේ ඒ අරමුණේ හිත හසුරුවන එක. ප්‍රීතිය කියන්නේ ඒ අරමුණේ සිත පිනවන බව. සුඛය කියන්නේ ඒ අරමුණෙහිලා සිත සැපවත් කරන බව. ඒකාග්‍රතාව කියන්නේ සමාධිය. ඒ කියන්නේ හිත වෙන අරමුණට යන්නේ නැහැ, ඒ අරමුණේම පවතිනවා. මේ නිසා අර මීමැස්සෙක් අර පිපුණා වූ මලකට ඇවිල්ලා රොං ගන්නවා. ඒ වෙලාවේ මීමැස්සා වේගෙන් පියාසර කරන ඇවිල්ලා මේ මලට වහනවාගේ තමයි විතර්කය. ඊළාට මේ මලේ හැසිරෙනවා වූ ඌ අර රොං උරනමින් හැසිරෙනවා. ඒක තමයි ඒ වාගේ තමයි විචාරය. එයින් ඒ මීමැස්සා ඒකෙන් බොහොම ප්‍රීතිමත් වෙනවා. ඒ වගේ තමයි ප්‍රීතිය. එයින් ඔහු සැපවත් වෙනවා. ඒක තමයි සුඛය.
ඊළඟට අන් අරමුණකට යන්න ඒ මලයේම හැසිරෙනවා තියෙන තාක් පැණි පානය කරන්න, පැණි ගන්න, පැණි රොන් ටික උරා ගන්න. ඒ වගේ තමයි ඒකාග්‍රතාව. මෙන්න මේ විදිහට අර මේ ධ්‍යානාංග පහ ශක්තිමත් වෙනවා. එතකොට අර නීවරණ පහ යටපත් වෙනවා. එතකොට හිත බලගත් සමාධියකටපත් වෙනවා. ඒ වෙලාවේ තමන්ගේ ශරීරයයි හිතයි නොදැනී යනවා. හිත කියන්නේ මේ හිතේ ක්‍රියාකාරීත්වයන්, මේ කියන්නේ බාහිර ක්‍රියාකාරීත්වයන් නොවී යනවා. එනිසා සිත සැහැල්ලු වෙනවා. ඒකට කියනවා පස්සද්ධිය කියලා. සංසිනීමක් ඇති වෙනවා. ගතේ ශරීරයේ කිසි තැනක වේදනාවක් දැනෙන්නේ නැහැ. හරියට වතුරේ ගිලී ඉන්නා වගේ බොහෝම සැපදායක තත්ත්වයක් ඇති වෙනවා. ප්‍රමෝද්‍ය, ප්‍රීතිය, සුඛය මේ ඔක්කොම ඇති වෙනවා. ගතට හිතට දෙකටම. ඒ අවස්ථාවේදී සිතේ සමාධියට කියන උපචාර සමාධිය කියලා. උපචාර සමාධිය කිව්වේ අර විදිහේ නීවරණ යටපත් වුණා, ධ්‍යානාංග පහ ශක්තිමත් වුණා. ඒ අවස්ථාවේ බොහෝම ප්‍රසන්න බවක් හිතට ගතට ඇති වෙනවා. මෙන්න මේ සමාධිය ඇති වුණේ අර අරහං ගුණය පමණක්ම හිතින් කියවීම නිසයි. එසේ කියවීමේදී ඊට ප්‍රථමයෙන් අර අරහං ගුණේ තියෙන තේරුම් ටික හිතට ගන්නට ඕනේ. අරහං අරහං කියද්දී තේරුම් හිත හිතයිනේ නෑ. අරහං කියන වචනේ පමණක්ම හිතින් කියවන්නයි තියෙන්නේ. ඊළඟට සම්මා සම්බුද්ධෝ ගුණය ගැනත් මේ විදිහයි. විඤ්ඤාචරණ සම්පන්නෝ ආදී ඉතිරි ගුණ පද ගැනත් මේ විදිහයි. මෙන්න මේ විදිහට තමයි බුද්ධානුශසතිය වඩන්නේ. ඒකට බාධක වශයෙන් එනවා නම් එන්නේ හිතේ තියෙන විචිකිච්ඡා ආදී මේ උපක්ලේශ. කාමච්ඡන්ද වගේම ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන නීවරණ තමයි බොහෝ සෙයින් එකට බාධා කරන්නේ. ඉතින් ඒ නීවරණ තේරුම් ගන්නට ඕනේ. නීවරණ තේරුම් ගත්තොත් බාධාවක් නැතුව මේක ගෙනියන්න පුළුවන්.